ලංකාවේ තියෙන වටිනාම තැන්වලින් ඉතාම ඉහළ තැනක් තමයි ශ්‍රීපාද අඩවිය. මොකද මෙතෙක් විශ්ව ධාතුවේ පහළ වෙච්ච සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩම කරපු තැන. එතකොට කල්ප විනාශයෙන් පස්සේ මේ කල්පයේදී පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා සිව් නමයි. කකුසඳ, කෝණාගම, ආශ්‍යප, ගෞතම කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. උන්වහන්සේලා සිව් නමම ඔතෙන්ට වැඩම කළා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පද්මයේ තමයි අද ඉස්මතු වෙලාම තියෙන්නේ අපි ගිහිල්ලා වන්දනා කරන්නේ. ඊට ගෞගානකට යටින් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනය උතන තියෙනවා. ඊට ගෞගානකට යටින් කෝණාගම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාද සලකුණක් තියෙනවා. ඊට වඩා බොහොම යටින් කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාද පද්මයත් උතන තියෙනවා. අනිත් එක තමයි ශ්‍රීපාදය කියලා කියන්නේ හරියට ලංකාවේ කේන්ද්‍රස්ථානය කියලා කිව්වොත් මං හිතනවා වැරදි නෑ කියලා. යම් කෙනෙක් මහා සමුද්‍රය හරහා ලංකාවට ළඟා වෙනවනම් හතර පැත්තෙන් කොයි පැත්තට ආවත් මහමුද්‍ර ශ්‍රීපාදය පේනවා. ලංකාවෙත් බොහෝ ප්‍රදේශවලට ශ්‍රීපාදය පේනවා. උදේ පාන්දරට සැලකිල්ලෙන් බැලුවොත් දකින්න පුළුවන්. ගම්පහ ප්‍රදේශයේ ඉඳලා බැලුවත් උදේ පාන්දරට ශ්‍රීපාදය පේනවා. ඉතින් ලංකාව වටේම කොහෙන් බැලුවත් ශ්‍රීපාදය බොහොම දුර වුණාට ඈතින් පේනවා. රටටම දිස් වෙනවා කියලා කියන්නේ ඒක රටේ කේන්ද්‍රස්ථානය වගේ. ලංකාවේ මහා ගංගා නෑ. ඒ වුණාට ලංකාවේ ප්‍රධාන ගංගා හතරක් තියෙනවා. මහවැලි, කැලණි, කළු, වලවි. මේ ගංගා හතරම ගලන්න පටන් ගන්නේ සමනල අඩවියේ ඉඳලා. විශේෂ හාස්කම් වලින්, විශේෂ සිදුවීම් වලින්, සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැරි දේවල් වලින් බොහෝ සත් ස්ථානයක්.